SL review hub එකට ඔයාලා අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ බේසික් ෆෝන් එකක් වෙන Nokia 105 කියන dual sim ෆෝන් එක ගැන. මේ දවස්වල කොච්චර තාක්ෂණයෙන් දිනු ස්මාර්ට් ෆෝන්ස් තිබුණත් මේ වගේ බේසික් ෆෝන්ස් වලටත් තියෙන ඉල්ලුම අඩු වෙලා නැහැ. මේකට හේතු කීපයක්ම දකින්න පුළුවන්. ඔයාගේ ආදායම අනුව ඔයාට ගන්න පුළුවන් මේ වගේ ෆෝන් එකක් වෙන්න පුළුවන්. ඉතින් ගන්න එක හොඳට හොයලා බලලා ගන්න එක වටිනවා. තව ස්මාර්ට් ෆෝන් එකක් යූස් කරත් ගොඩක් දෙනා ගාව මේ වගේ ෆෝන් එකක් සෙකන්ඩරි ඩිවයිස් එක හැටියට යූස් කරනවා. ඔයාට දවසට කෝල්ස් විශාල වශයෙන් එනවා නම් එහෙමත් නැත්නම් ඔයා කෝල්ස් ගන්නවා නම් සමහර විට ඔයා ගාව තියෙන ස්මාර්ට් ෆෝන් එකේ බැටරි ලයිෆ් එක මදි වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාට පවර් බෑන්ක් එකකුත් ළඟ තියාගන්න වෙනවා. ඉතින් හොඳම සොලියුෂන් එක තමයි මේ වගේ බොහොම පොඩි ෆෝන් එකක් ළඟ තියාගන්න එක. එහෙම නැත්නම් ඔයාගේ ඔෆිෂියල්ස් වැඩවලට මේ වගේ පොඩි ෆෝන් එකක් ඔයාට ඔෆිස් එකෙන් දීලා තියෙනවා වෙන්න පුළුවන්. තව ඔයා ඔයාලගේ අම්මට හරි තාත්තට හරි ෆෝන් එකක් ගැන වැඩි දැනුමක් නැති කෙනෙක්ට මේ වගේ බේසික් ෆෝන් එකක් අරන් දීලා හරි අරන් දෙන්න හරි හිතාගෙන ඇති. ඉතින් එයාලට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වේවි. Nokia 105 ෆෝන් එක ඔයාලට වෙළඳ පොලේ රුපියල් 3200කට වගේ මුදලකට SoftLogic ලාගේ අවුරුද්දක වගකීම් සහතිකයක් සමග ගන්න පුළුවන්. අද මම රිවිව් කරන්න යන්නේ Nokia 105 එකේ 4th edition එක ගැන. box එකේ back side එකේ මේ වගේ ෆෝන් එක ගන්න පුළුවන් colors මොනවද කියන එකත් මේකේ talk time එක, stand by time එක mention කරලා තියෙනවා. ඊට අමතරව ෆෝන් එකට LED torch එකක් සහ අඟල් 1.77ක display එකක් දීලා තියෙනවා. මේ ෆෝන් එකේ memory එකේ ඔයාට contacts 2000ක් save කරන්න පුළුවන්. ෆෝන් එක charge කරන්නත් micro USB cable එකක් දීලා තියෙනවා. ෆෝන් එකේ FM radio එක සහ games කීපයකුත් දීලා තියෙනවා. පහළම box එකේ ඇතුලේ තියෙන මොනවද කියන එක පෙන්වලා දීලා තියෙනවා. ෆෝන් එකට FM radio එකක් දීලා තිබුණත් hands free set එකක් නම් දීලා නැහැ. ඒ 3 mm jack එකක් තියෙන ඕනම headset එකක් මේ ෆෝන් එකත් එක්ක use කරන්න පුළුවන්. මේ side එකේ ඇතුළ තියෙන ෆෝන් එකේ කලර් එකත් made in Vietnam කියලා සඳහන් කරලා තියෙනවා. මේ පැත්තේ TRCL approved serial එක සඳහන් කරලා තියෙනවා. අපි ෆෝන් එක උඩ ඉඳලා බැලුවොත් Nokia logo එකත් ඊට යටින් earpiece එකත් අඟල් 1.77ක display එකකුත් soft rubber keypad එකත් mic එකත් දීලා තියෙනවා. උඩ පැත්තේ 3 mm headset port එකත් torch එකත් micro USB port එකත් දීලා තියෙනවා. ෆෝන් එකේ මෙන්න මේ සෙන්ටර් කී එකෙන් අපර් සයිඩ් එක දෙපාරක් ක්ලික් කරාම ටෝච් එක ඔන් කරගන්න පුළුවන්. එකපාරක් ක්ලික් කරාම ඒක ඔෆ් කරගන්න පුළුවන්. මේ සෙන්ටර් කී එක මල්ටි ෆන්ක්ෂන් බටන් එකක් විදියට හතර පැත්තට ඔප්ෂන්ස් හතරක් කන්ට්‍රෝල් කරන්නත් සෙන්ටර් එක ප්‍රෙස් කරාම මේන් මෙනු එක ඇක්සස් කරන්න පුළුවන්. මේ ෆෝන් එකේ තවත් තියෙන වාසියක් වෙන්නේ මේකට දීලා තියෙන micro USB slot එක. වෙන ෆෝන්ස් වල දීලා තියෙන්නේ වෙන type එක slot එකක් නිසා මේ ෆෝන් එක ඔයාගේ smart phone එකේ charger එකෙන් උනත් charge කරගන්න පුළුවන්. හැබැයි එහෙම කරනවා නම් ඔයාලා පරිස්සම් වෙන්න ඕන දේවල් ගැන අපි බැටරි එක ගැන කතා කරනකොට හොයලා බලමු. back side එකේ Nokia logo එක බලාගන්න පුළුවන්. අනිත් sides වල නම් කිසිම button එකක් හෝ වෙන කිසිම දෙයක් බලාගන්න බෑ. මේ ෆෝන් එකට දීලා තියෙන user guide එක සිංහලෙන් සහ ඉංග්‍රීසි වලින් බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකට හොඳ build quality එකක් තියෙනවා. කීස් උනත් ඇඟිලි වලින් press කරන්න පහසු size එකකට දීලා තියෙනවා. මේ ෆෝන් එක ගොඩක් සැහැල්ලු වගේම අතට බොහොම ලේසියෙන් grab කරගන්න පුළුවන්. තව උඩ සාක්කුවේ හරි denim trouser සාක්කුවක උනත් පහසුවෙන් දාගෙන යන්න පුළුවන්. ෆෝන් එකේ back cover එක මෙන්න මෙතනින් පහසුවෙන් ගලව ගන්න පුළුවන්. බැටරි එක ගැන කතා කරොත් මේක චයිනා වල නිෂ්පාදනය කරපු milliampere hour 800ක බැටරි එකක් තමයි දීලා තියෙන්නේ. මේ බැටරි එක charge කරන්න දීලා තින්නේ වෝල් 5ක සහ milliampere 550ක output එකක් තියෙන charge එකක්. ඉතින් ඔයාලා ඔයාලගේ smart phone එකේ charge එක use කරනවා නම් output voltage එක සහ milliampere ගණන ගැන සැලකිලිමත් වෙන්න ඕනේ අනිවාර්යෙන්. output එක වැඩි charge එකක් වුණොත් බැටරි එක අධික ලෙස heat වෙන්නත් බැටරි එකේ performance අඩු වෙන්නත් පුළුවන්. worst case එකක් විදියට බැටරි එක පුපුරන්නත් පුළුවන්. අනික manual එකේ කියලා තියෙන්නේ දීලා තියෙන charge එක විතරක් use කරන්න කියලා. මේ ෆෝන් එක මම දැන් යූස් කරන්න අරන් මාසයක් විතර වෙනවා. ඉතින් ඇවරේජ් එකක් විදියට දවසට පොඩි පොඩි කෝල්ස් 10ක් විතර අරගෙන එක ෆුල් චාර්ජ් එකකින් දවස් 3මාරක් 4ක් විතර තමයි ෆෝන් එක යූස් කරන්න පුළුවන්. ෆෝන් එක ලෝ බැටරි මෝඩ් එකේ ඉඳලා ෆුල් චාර්ජ් වෙන්න නෝමලි පැය 2මාරක් විතර යනවා. ෆෝන් එකෙන් බැටරි එක ගැලෙවුවම sim trace දෙක මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. ෆෝන් එක ඔන් කරාම මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්.
ෆෝන් එකේ නෝමලි අවශ්‍ය වෙන බේසික් ෆන්ක්ෂන්ස් ඔක්කොම වගේ තියෙනවා. සුපුරුදු ස්නේක් ගේම් එකත් මේකේ තියෙනවා. තව ගේම්ස් පහක් දීලා තියෙනවා. හැබැයි රුපියල් 100ක් ගෙවලා ඒවා බයි කරන්න ඕනේ. ෆෝන් එකේ වර්ෂන් එක අපිට මෙන්න මෙහෙම බලා ගන්න පුළුවන්. මෙතන software version එකත් manufacturing date එකත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එක කලින් කිව්වා වගේ මම දැනට මාසයක් විතර use කරා. ඉතින් user experience එක ගැන කතා කරොත් මේක ඉතාමත් සැහැල්ලු අතට පහසුවෙන් අල්ල ගන්න පුළුවන් ෆෝන් එකක්. කීස් අපහසුකම් තොරව press කරන්න පුළුවන්. loud speaker mode එකක් තියෙනවා. ගන්න calls ගොඩක් clear. හොඳට ඇහෙනවා. battery charge එකක් දවස් 3මාරක් 4ක් අතර කාලයක් තියෙනවා. හැබැයි ෆෝන් එක ඕෆ් එකේ තිබිලා ඔන් කරනකොට කීප පාරක්ම ඔන් වුනේ නැහැ. බැටරි එක රීප්ලේස් කරාම තමයි ඔන් වුනේ. ඊට අමතරව ෆෝන් එක ගැන කියන්න වරදක් නැහැ. ඉතින් ඔයාලත් මේ ෆෝන් එක ගන්න ඉන්නවා නම් මේ කියලා තියෙන දේවල් ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා. මේ රිවිව් එකත් එක්ක එකතුණු ඔයාලට බොහොම ස්තුතියි. අපේ අනිත් රිවිව්ස් බලන්නත් අමතක කරන්න එපා. අපිව subscribe කරලා bell notification එක click කරලා තියාගන්න. එතකොට අපි රිවිව් එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ලැබෙවි.